ගමේ එක ගහක් යට ඉබි පැංචෙක් ජීවත් වුණා. එයාගේ යාළුවා තමයි එහා පැත්තේ ගහ මුදුනේ ඉන්න වඳුරු පැංචා. වඳුරු පැංචා ගහ උඩ ඉන්නව දැකපු ඉබි පැංචා වඳුරු පැංචට කතා කළා. ආ කොහොමද යාළුවේ? ඈ මොකද්ද කිව්වේ? මට ඇහුනේ නැහැ. කොහොමද කියලායි ඇහුවේ? ඇහෙන්නේ නැහැ. ඔහොම ඉන්න මම පහළට එන්නම්. කියපු දේ ඇහුනේ නැති නිසා වඳුරු පැංච පහළට බැස්සා. මොකද්ද මේ පැංච ඇහුවේ? කොහොමද කියලායි ඇහුවේ? ආ හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද? මාත් හොඳින් ඉන්නවා. වඳුරු පැංචා ගහ උඩට ගියා. ඔයා උදේට කාලද? ඈ මොකද්ද ඇහුවේ? ඔයා උදේට කාලද කියලායි ඇහුවේ. ඉබි පැංචා කිව්ව දේ ඇහුනේ නැති නිසා වඳුරු පැංචා ආයෙම ගහින් බිමට බැස්සා. මොකද්ද ඇහුවේ? උදේට කාලද කියලා ඇහුවේ. නෑ නෑ තාම කෑවේ නෑ, තව ටිකක් පහු වෙලා කනවා. එහෙම කියලා වඳුරු පැංචා ආයෙම ගහ උඩට ගියා. ඒ වගේම වඳුරු පැංචාට මොනවා හරි දෙයක් ඉබි පැංචාට කියන්න ගියාමත් වෙන්නේ මේ අවුලමයි. එතකොටත් වඳුරු පැංචාට ගහෙන් බිමට බහින්නම වෙනවා. කොහොම වුණත් අන්තිමේදී වඳුරු පැංචාට මේ වැඩේ අලි වදයක් වුණා. මට මේ රාජකාරිය කරන්න බෑ. ගහට නැගලා බැහැලම දැන් මගේ හන්දිපත්තු රාව හැදිලා. ආයෙම මට මොකක් හරි කියන්න ඕන නම් මට ගහෙන් බහින්න බෑ. ඔහේ ගහ උඩට එන්න. මොක? මට ගහ උඩට එන්න කිව්වා? ඉබ්බ කවද්ද ගස් නැග්ගේ? ඔය බැරි වැඩ කරන්න ගිහින් මට වෙන්නේ ගහෙන් වැටිලා කටුවත් කුඩු කරගන්න. එහෙනම් මොකද කරන්නේ? අපිට කතා නොකර ඉන්නත් බෑ, ඔහෙට ගස් නැගින්නත් බෑ. මං කියන්නේද ඔහෙට බැරිද මං වගේ මේ ගහ මුලගයක් හදාගෙන පදිංචි වෙන්න? ඕන් කිව්ව කතාවක් අහලා නැද්ද? හැට පැන්නත් වඳුර බිමින් යන්නේ නැහැ කියලා. ඔහෙලට ගස් නැගින්න බෑ වගේ තමයි අපිටත් බිම ගෙවල් හදලා පුරුදු නැහැ. එහෙනම් අපි දෙන්නට කතා නොකර තමයි ඉන්න වෙන්නේ. එහෙම බෑනේ, අපි දෙන්න හොඳ යාළුවෝනේ. මොනව කරන්නේද? මේ ප්‍රශ්නෙට වෙන විසඳුමකුත් නැහැනේ. Yes, Mr. Fox speaking. ඔව් ඔහොම ඉන්න මම එන ගම. අන්න දැක්කද? ෆෝන් එකක් තියෙනවා නම් අපිටත් පුළුවන් ඈත ඉඳගෙන කතා කරන්න. ඒත් ඉතින් අපි ළඟ ෆෝන් නැහනේ. ඉතින් අපි ෆෝන් එකක් හදාගමු. ෆෝන් හදන්න? මේ අපි? ඔයා ගිහින් අහක දාපු යෝගට් කෝප්ප දෙකක් අරන් එන්නකෝ. ඒක ගෙනාවම මම ඉතුරු ටිකක් කියලා දෙන්න. ඉබි පැංචා ගිහින් හිස් යෝගට් කෝප්ප දෙකක් හොයාගෙන ආවා. ඒ අතරේ වඳුරු පැංචා නූල් පන්දුවක් හොයාගෙන ආවා. යෝගට් කෝප්ප දෙකේ පතුල් හිල් කරලා නූල ඒ සිදුරු අතරින් රිංගවලා යෝගට් කෝප්ප දෙකේ ඇතුල් පැත්තෙන් හොඳට හිර වෙන්න ගැට ගැහුවා. මේ හැදිලා තියෙන්නේ අපූරු ෆෝන් එකක්. හෙලෝ යාළුවේ, ඇහෙනවද? හෙලෝ, ඔව් ඔව් හොඳට ඇහෙනවා. දැන් වඳුරු පැංචට හැමතිස්සෙම ගහෙන් බිමට බහින්න ඕනේ නැහැ. ගහ උඩ ඉඳගෙනම ඉබි යාළුවත් එක්ක කතා කරන්න පුළුවන්. හිස් යෝගට් කෝප්ප දෙකකුයි දිග නූලකුයි හොයාගෙන මේ වගේ ෆෝන් එකක් හදලා ඔයාලත් යාළුවොත් එක්ක කතා කරලා බලන්න. මේ තමයි පොඩි පැන්ට ගැලපෙන අපේ රටේ හදන ළමා කාටුන්. මේ වගේ කාටුන් තව තවත් නරඹන්න සිල්ස් ඇනිමේෂන් YouTube channel එක දැම්ම subscribe කරන්න. එහෙනම් තවත් ලස්සන කාටුන් එකකින් අපි ආයෙත් හමු වෙමු.